අපිට අවශ්‍යයි රෝගීන් තමාගේ ඖෂධ ලබා ගැනීමේදී අතින් වියදම් කිරීම අඩු කර ගැනීම. ඖෂධ මිල නියාමනය කරන හැම රටක් ඖෂධ මිල නියාමනය කරන්නේ ඖෂධ මිල දී ගන්නේ රෝගියාගේ කැමැත්ත හෝ දැනුම අනුව නෙමෙයි. ඒක තීරණය කරන්නේ වෛද්‍යවරේ සහ ඖෂධවේදී. දියවැඩියා 16.8% ලංකාවේ තියෙනවා. 25%කට අධික රුධිරපීන. ඒගොල්ලෝ දිනපතා බෙහෙත් ගන්න මැරෙනවා. එහෙම කරන්න බැරි නිසා දවසක් යන දවසක් මාසයක වට්ටෝරු සමානකට එහෙම බෙහෙත් ගන්න අපි දන්නව හොඳටම. ඉතින් ඒ වගේ වාතාවරණයක තමයි අපි අවතීර්ණ වුණේ 2016 අගභාගයේදී ඔක්තෝබර් මාසේ අපි මෙවක් කරේ නිල නියාමනය කරමු කියලා. දැන් හුඟක් අය කියනවා ලංකාවේ තියෙන්නේ බාල ඖෂධ ඉන්දියාවේ නිෂ්පාදනය. ඉංගලන්තේ NHS National Health Service දුවන්නේ 40%ක් ඉන්දියාවේ නිෂ්පාදනය කරපු ජෙනරික් මෙඩිසින්. ඇමරිකාවත් එසේමයි. හැම රටක්ම මිල නියාමනය කරනවා. නියාමනය කරන්නේ එක එක හේතු හරහා. ඒගොල්ලෝ ඒ ඖෂධ සමාගම් වල ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් ස්ටේට්මන්ට් බලනවා. ඒක බලලා ඒගොල්ලෝ තීරණය කරනවා තියාගන්න පුළුවන් උපරිම ලාභය කීයද කියලා. 100%, 200%, 100% තියාගන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ නියම කරනවා. මෙච්චරයි ඕගලන්ට කරන්න දෙන්නේ. ඕස්ට්‍රේලියාවත් ඒ වගේ. ෆ්‍රාන්සිය ඊටත් වඩා එහා ගිහිල්ලා තියෙනවා. අපි මේ නිර්දේශ පාවිච්චි කරලා අපි තීරණය කරා අපි මිල නියාමනය කරමු කියලා ඉස්සෙල්ලා පොඩි ප්‍රමාණයක 48ක් ගත්තේ ඒකයි.